අයිබෝන් කියලා පිළිගන්නවා තිනත ලංකා ටීවී නරඹන ප්‍රේක්ෂක ඔබව අද දවසේ අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපිට බලපාන යම් කිසි අපිට නොපෙනෙන කරුණක් තියෙනවද කියන එකයි ගොඩක් අය අපෙන් කතා කරලා අහන දේ තමයි ගෙවල් වල දෝෂ තියෙනවා ඒ දෝෂ වලට යම් ප්‍රතිකර්ම කරා නමුත් ඒ ප්‍රතිකර්ම වලින් සමහරලාට තිබිච්ච දෝෂය වැඩි වුණා කියලා කියන අය ඉන්නවා නැත්තම් ඒක හරියට කෙරුන්නේ නැහැ කියලා බහුතරය අපෙන් අහනවා. ඉතින් මේ සම්බන්ධව අපි කතා කරන්න මේ සම්බන්ධව හොදාකාර දන්න ප්‍රවීණ ගුප්ත ශාස්ත්‍රවේදී ජලල් කුන්ඨිය මහත්මයා ආදරෙන් පිළිගන්න ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ජලල් මහත්මයා අපිට කියන්නකෝ සාමාන්‍යයෙන් ගෙවල් වල මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ආර්ථිකම ප්‍රශ්න වෙනවා, රෝගාබාධ ඇති වෙනවා, යම් යම් ගෙවල් වල දෝෂ බලපෑම් ඇති වෙනවා. මේ දේවල් ඇති වෙන්නේ මොකද අමනුෂ්‍ය බලපෑමක්ද නැත්නම් මේ මනසේ ඇති වෙන යම් කිසි කර්මයක්ද කියලා. ඔව් මෙහෙමයි ගොඩ කාලෙකින් පස්සේ මේ මනාලිකාවෙන් සම්බන්ධ වුණේ. ඉතින් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඈත අතීතයේදී යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ මේ වගේ සාන්ති කර්ම ක්‍රම කිහිපයක් පැරණන් විසින් කරලා තියෙනවා. මිය පරලව ගිය පුද්ගලයන්ගේ ඥාති බලපෑමත් එක්කම වෙනත් වෙනත් බලපෑම් හරහා එනා වූ දේවල් තමයි මේ අර කිව්වා වගේ අදෘශ්‍යමාන නොපෙනෙන බලවේග කියලා අපි දකින්නේ. අර බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන රතන සූත්‍රයෙන් අමනුෂ්‍ය බලපෑම කියලා. ඉතින් එතනදී පෙන්වා දුන්නා අමනුෂ්‍යයන් ඒ විශාලා නුවර ඒ දේ සම්බන්ධව මලමිනී වැටිලා වැටිලා ඉන්නවට ඒ අමනුෂ්‍ය බලපෑම් කරාම ඒ රතන සූත්‍ර දේශනාවෙන් ඒ අමනුෂ්‍ය බලපෑම් ඉවත් වුණා කියලා අපි බුද්ධ ධර්මයේ අහලා තියෙනවා. ඉතින් මේ කියන විදියට අපේ නොයෙක් ඥාතිවරු වෙන්න පුළුවන්, සම්මාදෘෂ්ටික මිත්‍යාදෘෂ්ටික ආත්මවල වෙන්න පුළුවන්. ඒගොල්ලෝ විසින් එක එක තම මගේ පුතා මගේ දරුවා එහෙම කියලා අන්තිම චුතිසිත නියපරලව යනකොට ඒ සිතන සිතුවිල්ලත් එක්ක ඒගොල්ලොත් එක්ක පට බැඳිලා ඒගොල්ලන්ගේ ආත්මය සම්බන්ධ වෙලා ඒ ඉන්න එයාලගේ තියෙන මට්ටම් කියන්නේ ප්‍රේත වෙන්න පුළුවන්, සමහර වෙලට කුම්භාණ්ඩය වෙන්න පුළුවන්. එතකොට ඒ යක්ෂ බලපෑම් වෙන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක කරන දේවල්. ඉතින් අදෘශ්‍යමාන බලවේගවල වලට මේ දේවල් හේතු වෙනවා. ඉතින් ගොඩක් අයට දැනගන්න පුළුවන්, ගොඩක් අය පිළිබිඹු කරගන්න පුළුවන්. ගොඩක් ගොඩක් දේවල් පොඩි පොඩි දේවල් එක්ක ගෙදර අඩදබර ඇති වෙනවා. ගොඩක් ගෙදර එක්කෙනෙක් කරාට පෙන්වන්න බැරි වෙලා වගේ දේවල් වෙනවා. තරුණ අය ඉන්නවා නම් ඒ කසාදේවල් සම්බන්ධ පහු බෑම් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ගොඩක් නොයෙකුත් දේවල් පෙන්වුම් කරනවා. ඉතින් අර ඒ ආත්මවල ශරීරගතව අතුලාන්තේ කියන්නේ අපේ චක්‍ර හතක් තියෙනවා. අපේ මේ චක්‍ර හතේ ඕරා එකක් කියලා තියෙනවා. අපි මේ නවීන දියුණුවත් එක්ක සම්බන්ධ වෙයි ඕරා එකේ සමහර අය දකිනවා පෙනෙනවා, සමහර අය බලපෑම් කරනවා, සමහර අය බලපෑම් කරන්නේ. ඉතින් ඒ වගේ භූමි දෝෂවල, ඒ වගේ බාහිරව දෝෂවල එක එක ඒ දේවලුත් බලපානවා. ඉතින් ඒවත් එක්ක නොපෙනෙන දෙයක් එක්ක ගණදුරු කිරිල්ලක් තමයි මේ අදෘශ්‍යමාන බලවේග හා සම්බන්ධ කරන්නේ. අර කිව්වා වගේ ගොඩක් අය අටකොණ ආරක්ෂාව, හතරකොණ ආරක්ෂාව, ඒ වගේ දේවල් දානවා යන්න තියෙනවා. එතකොට ඔය කියන විදිහට අපේම මළගිය ඥාතියෙක් ඇවිල්ලා අපිට ආදරයට ඔය වගේ බලපෑම් කරන්නේ අපිත් එක්ක තියෙන වෛරයක්ද සංසිඳව ගන්න? අර කිව්වා වගේ මේ දෙකම කරගන්න විදියක් තියෙනවා. ඉතින් වෛරයක් කියන්නේ ජීවමාන කාලයේදී උදාහරණයක් වශයෙන් සැලකුවේ නැහැ මගේ දරුවා ඒ වගේ හිටියාම එයාලා නියපරලව ගියාම එයාලගෙට ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන්, ආත්මවල එක්ක යනවා. සාමාන්‍යයෙන් පින් දහම් කරලා අන්තිමට වෛරයෙන් වගේ මරනොත් මලයක් ආත්මවල තියෙනවා. ඉතින් සමහර අය උදව් කරන්න ඉන්නවා, සමහර අය ඒ තියෙන දේවලුත් එක්ක අරගෙන යන්න තියෙනවා. සමහර අය ලෙඩ හැදිලා නැති වෙනවා, ලෙඩ හැදිලා නැති වෙච්ච අය එහෙම ශරීරගත වුණොත් එයාටත් ඒ පසුබිමම එන රෝගී තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අර මියගිය පුද්ගලයා විඳපු රෝගයම හෝ ඒ විඳ දුකම ජීවත් වෙලා ඉන්න අපිටත් සිදුවනවා කියලා. ඒ කියන්නේ ඒ දේ බලපානවා කියලා, ඒ විදිහටම බලපානවා කියලාද කියන්නේ? ඔව්, ඒ විදිහට කියන්නේ. උදාහරණයක් වශයෙන් පිළිකාවක් හැදිච්ච කෙනෙකුට මාගේ අත්දැකීම සහ මා කරපු ගවේෂණත් එක්කම තමයි මම ඒක කියන්නේ. එයාට සාමාන්‍යයෙන් ඒ විදිහටම ආ දරුවෙකුට ආදරේ නම් ඒ දරුවා ශරීරගත වෙලා එයාත් ඒ තියෙන තැනම පිළිකාවක් හදවන්න හරි එහෙම වෙනවා. එහෙම වෙන්න විශේෂ හේතුවක් මම සඳහන් කරොත් එහෙම එයා මගේ දරුවා කියලා එයාගේ ආත්ම ගාවට ගැනීමක් තමයි.
ආදරේ වැඩි නිසා ආදරේ වැඩි නිසා එයා ඉන්න ආත්මෙත් ඒක ආත්මෙ බලවත් වෙන්නත් ඕනේ නිකන් කෙනෙකුට එහෙම ගන්නත් බෑ අර කිව්වා වගේ මනසත් එක්ක ගණදිනු කරනකොට එයා එක්ක බය කෙනෙක් නම් ඒ වගේ දේවල් වලට ලෙඩ රෝග වල වලට බය කෙනෙක් නම් එයාගේ අර හොරායක අඩුයි නම් ඒ කියන්නේ බය වීම සහ ඒ කිරණ දේවල් එක්ක මං දැන් උදාහරණයක් කිව්වොත් මම කාටවත් බය නෑ මට මෙහෙම දෙයක් නෑ එහෙම හිත දැඩි කරගෙන ඒ වගේ හිටියොත් අර ඒ ශරීරගත වෙන්න පුළුවන් තියෙන chance එක අඩු වෙනවා දැන් සමහර අයට පරම්පරාවල් වල ගොඩක් අය වරන් සාස්ත්‍රයේ අයට මියගිය ආත්මවල එනවනේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට සමහර අය ගාවට යනවා එයාගෙන් අයින් වෙනවා කොහොමෝම යනවා ඉතින් ඒකත් එක්කම එයාගේ තියෙන පෙර කරපු පින් කුසල් අනුව ඒ වගේ දේවල් ඉතින් සමහර ඥාතියෝ ඉන්නවා මගේ පුතා කියලා ඇවිල්ලා කරන්න උදව් කරන්න තමයි එන්නේ ඉතින් එයාට උදව් කරන්න බැරි එයාලගේ ආත්ම තියෙනවා ඉතින් ඒක හරියට දැනගෙන තේරුම් අරගෙන හරි දෙයක් කරොත් ඥාතියටත් පිනක් ලබා ගන්න පුළුවන් ඒ කරන මනුස්සයා හෝ කවුරු හෝ නර කෙනාටත් ලොකු පිනක් වෙනවා පෙර ආත්ම සංසාරයේ තියෙන දේවලුත් එක්ක අනාගත අභිවෘතිය තක මිය ගියාට පස්සේ හැමෝම අපි ජීවත් වෙන්නේ හැමදාම ඉතින් ඒ කරගන්නා වූ පින් කුසල් රැස් වෙනවා ඉතින් ඕක මිනිස්සු සල්ලි හම්බ කරගන්න පැත්තට තමයි ගොඩක් යොමු වෙලා තියෙන්නේ මේ වගේ වරන් අරගෙන හම්බ කෙරෙල්ලක් ඉතින් ඒගොල්ලෝ හිතන්නේ අපි අපි අන්තිමට අපි මැරෙනවා කියන එක ඉතින් මේ සියලු සත සම්පත් තෑරලා දාලා කවදා හෝ අපි ඒ යන්න වෙන්න වෙනවා ඉතින් ඒක හිතන්නේ අද යන්නේ බොරුවත් එක්ක රජ වෙන තනක් තමයි අද තියෙන්නේ අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් කතා කරනවා මේ ඔබතුමා ඔය කිව්වා හා සමාන කරදර ජවල් වලට වෙලා තියෙනවා ඒ අය යම් යම් ශාන්ති කර්ම කරලා තියෙනවා නමුත් ඒ ශාන්ති කර්මේ කරාට පස්සේ සමහරලාට අර තිබිච්ච ගැටළු වලට වඩා යම් දෙයක් වෙලා තියෙනවා ඒ කියන්නේ අපි කියමු ගෙදරක පොඩි කරදරයක් තියෙනවා කියලා මේ ශාන්ති කර්මෙන් පස්සේ ඊට වඩා දෙයක් වෙනවා අපි යාළුවන්ගෙන් අහුවාම මොකද්ද කරපු ශාන්ති කර්ම කියලා සමහරට ඒ අය දන්නේ නැහැ ශාන්ති කර්මේ කරා කියන අටකොන ආරක්ෂාවක් දැම්මා කියනවා නමුත් අර ඇදුරා කියන දේ තමයි මෙයාලා කරන්නේ එතනින් එහාට මෙයාලා දන්නේ නැහැ නමුත් ඒකෙන් පස්සේ යම් කිසි බලපෑමක් ඇති වුණොත් අර ඇදුරා වගේ කීම් බාර ගන්නෙත් නැහැ මොකද්ද එතනදී අපි යම් කිසි දෙයක් ඒ ගෙදරක මේ වගේ ගැටලුවක් හෝ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් හරි නියම පිළිම මතක් ඔව් දැන් එහෙම කිව්වොත් එහෙම මන්ත්‍ර යන්ත්‍ර තන්ත්‍ර සහ වරණ ශාස්ත්‍රය සහ කට්ටි ශාස්ත්‍රය කියලා මෙහෙම බෙදෙනවා. ඉතින් මේ බෙදෙනවට ගොඩක් අයට ඒ අවස්ථාවේදී ඇදුරගේ පිහිට පැදීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ඇදුරගෙන් පිහිට පතලා වෙන තැනකින් අපේ මිනිස්සු ගිහිල්ලා බලනවා මේක හරියට කෙරෙලාද කියලා. එතකොට ඒ වගේ ගොඩක් අය යනවා. ඉතින් මම දකින විදිය නම් ගොඩක් එහෙම යන අය ගොඩක් මේ අපේ රටේ කෙනෙක්ගෙන් වැඩක් කරාට පස්සේ සමහර අයගේ මානසිකත්වයක් තියෙනවා මේක හරියට කෙරුණාද නැද්ද ඒ වගේ ගොඩක් දේවල් මනසත් එක්ක තියෙනවා ඉතින් හරිම අමාරු කාර්යයක් තමයි හරියට කරන්නේ කවුද කියලා හොයාගෙන බලන්න බැරි එක ඉතින් මේක මොකද ගවේෂණය කරලවත් අත්දැකීමෙන්වත් ඒගොල්ලන්ට එන්නේ නැහැනේ දැන් ගොඩක් ජනමාධ්‍ය තුලින් තමයි එන්නේ හොඳම බලන නිදසුන තමයි මම නම් දකින විදියට මිල මුදලක් ගන්න සාධාරණව ගැනීමකට වඩා කැමති ගාණක් කරයි කියලා සාධාරණ විදියකට කරලා ඒ වගේ දෙයක් කරනවා නම් ඉතින් ඒකත් සමහර විට හොයන්න බෑ මොකද මේකේ පාලන විලක් නෑ හරියට තියෙන දෙයක් නෑ මුල් කාලයේදී හොඳට කරන් ගියාට පස්සේ කාලීනවත් එක්ක මේ මුදලත් එක්ක පදනම් වෙලා තව මේක ජනප්‍රිය වෙලා මිල මුදල් පස්සේ යන අය ඉන්නේ ගොඩක් ඇත්තටම ඉතින් එක වෙලාවට අර මානසික සුවයක් වගේ සමහර අයට දැනෙනවා මොකද ඒගොල්ලන්ට පේන්නේ නැහැ යක්කු ඇවිද්දද ගියාද එහෙම කියලා. ඒ අදෘශ්‍යමාන ආත්මයක් ඇඟට ඇවිල්ලා කතා කරොත් එහෙම එයාට කියන්න පුළුවන් මෙයාට මේ වගේ දේවල් තියෙනවා මෙන්න මෙහෙම කියලා. ඒක අපේ කොටස් කිහිපයකට බෙදෙනවා. මොකද ඉගෙනගත්ත පරිසරයක දකින මිනිස්සු ඊට නූගත්ම අය ඒක සම්බන්ධව ගත්ත මිනිස්සු අන්තිමට මේ ඇදහිලි ක්‍රමවලට සහ මේ සම්බන්ධව බය මිනිස්සු. එතකොට අර ඉගෙන ගත්ත කෙනා බලන්නේ වෙනත් කෝණයකින්. එයා බලන්නේ හැම වෙලාවටම ප්‍රූ කරගන්න පුළුවන් විදිය. එයාට බලන්නේ මේ වගේ තැනක උදාහරණයක් වශයෙන් සමානාත්මක තියෙන දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි කතා කරනවා දෙදෙනෙක් එක්ක මේ ගෙදර මැරිලා ඉන්නේ එයාගේ ආච්චි ආච්චි කෙනම පොඩි මැණිකරන් හරියටම හරි. එයා කියන දේ. උනාට මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ගොඩක් තියෙන්නේ
එක විදියට තමයි පිළිහිටන්නේ. මමත් ඉතින් ගොඩක් ගවේෂණත් එක්ක හොයාගෙන යන දේවල් එක්ක සමහර අයට අඳුන බලන්න පුළුවන්, සමහර අයට සාස්ත්‍ර කියන්න පුළුවන්, සමහර අයට කැතුම් කපන්න පුළුවන්, ඉතින් සමහර අයට ඒ සොහොන් වල වැඩ කරන්න පුළුවන්, සමහර අයට එක 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 අයට එක එක විදියට තමයි පිළිහිටන්නේ ඥාති බලවල් එහෙම. ඉතින් සමහර අය ඕක ඇත්තටම ජ්‍යොතිෂ වේදයයි, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයයි, ගුප්ත ශාස්ත්‍රයයි, එතකොට එතනින් එහාට කෘෂ්ණමූර්ති පද්ධතිය ආයන දේවල්, ඒ දේවල් එක්ක සාරේතිය ශාස්ත්‍රය දැනුම ඒවත් එක්ක යන්න ඕනේ දෙයක්. ඉතින් මේ හැම දෙයක්ම එන ශාස්ත්‍රයේ දැන් එන අයට එහෙම දැනුමක් පරිපූර්ණයක් අඩුයි බොහෝ දුරට. මොකද ඒගොල්ලොන්ට අවශ්‍ය නැහැ පත පොතම කියන්න, ඒ දේවල් කියන්න ඥාතියකින් අහන්න ඥාතිය කියයි. එහෙමයි ගොඩක් මේ ශාස්ත්‍රය. ඉතින් අද පිරිහිරා ගිහිල්ලා තියෙන්නේ මේ බොරුවත් එක්ක කරන කෙනෙක්. ඉතින් ඇත්තටම හරියටම හොයනවා නම් ඉතින් මිල මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා කරන දේවල් එක්ක. ඉතින් ගොඩක් මේකේ පැය 24කින් මේ ලෝකෙම පබ්ලිෂ් කරන්න පුළුවන් මේ දේට. ඉතින් මිනිස්සු ඒක හොයන්න යන්න බෑ. මිනිස්සු මොකද දැන් අද තියෙන ජනමාධ්‍ය දියුණුවත් එක්ක කේක නාලිකාවල් වලට මුදලට කරනවා. ඇත්තටම ලස්සෙයි දෙකයි ප්‍රෝග්‍රෑම් කරනවා ඒ මුදලට ඒ දේවල් කරනවා. මොකද ඒක මුදලට කරාට එයාට පාඩුවක් වෙන්නේ නැහැ, අනිත් පැත්තෙන් ආදායමක් ගලාගෙන. ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේ ධර්මය ගැන හරියට තේරුම් අරගත්ත නම් ඒ දේවල් කරා නම් කවුරුත් කියන්නේ කැමති ගානක් මෙතනින් තියන්න කියලා. මොකද යන අය වියදම් වෙන අය කරන ක්‍රම ඉස්සර සාන්ති කර්ම කරන ක්‍රමයට වඩා ගොඩක් වෙනස් වෙනවා. ප්‍රබෝ පුද්ගලය වුණත් මේවයි පිහිටක් ගන්නවා. ඉතින් අපි මේකේ අසරණ මිනිස්සු තමයි අන්තිමට තනි වෙන්නේ. අසරණ අය තමයි ගොඩක් මේ ශාස්ත්‍රයට ඇවිල්ලා පිහිටක් ගන්න. ඉතින් ඒ පිහිටක් ගන්න වෙලාවේ ගොඩක් අසරණ තත්ත්වයට පත් වෙනවා. ඉතින් හරි දේ කොහොමද හොයන්නේ කියලා හොයා කියන්න අමාරු. ඒතර මේකේ පිළිවෙලක් තියෙනවා. අපි කියමු ගියක් ආරක්ෂා කරනකොට යම් පිළිවෙලක් තියෙනවා. මොකද අපිට මේ පොඩි කාලේ තුළදී මේ සියලුම දේ ගැන අපිට විග්‍රහ කරන්න අමාරුයි. ඒ නිසා අපි කෙටියෙන් කියමු. අපි කියමු දැන් ඔය කිව්වා හා සමාන ගැටලුවක් තියෙනවා නම් ඔය නිවසක මොනවද කරන්න ඕනේ කියන එක, ඒ කියන්නේ ඒ ඒ ඇදුරා විසින් තීරණය කරන දෙයක්ද නැත්නම් ඒ කාරණයට නියම විච මේ ශාන්ති කර්ම තියෙනවද? මෙහෙමයි දැන් ඔය ශාන්ති කර්ම ක්‍රමයයි කටපාඩම් ශාස්ත්‍රයයිනේ ඉස්සර ආවේ, දැන් ආවේ වරණ ශාස්ත්‍රය එක ඥාතිය කියන දෙයක් එක්ක. බොහොම කලාතුරකින් හොයන්න තියෙන්නේ පරම්පරාගත මන්ත්‍ර ශාස්ත්‍රයක් පිළිඹු වෙච්ච අය. මම දකින විදියට නම් දැන් ගොඩක් අය එන්න කියන්නේ දේවාලෙට බුලත් තියෙනවා, වීදුරුවෙන් බලනවා, අඳුනෙන් බලනවා, ශාස්ත්‍රයක් බලනවා. ඉතින් ඕක හරිනම් ගෙදරට ගිහිල්ලා එයාට එයාලගේ ගෙදර තත්ත්වය හා ප්‍රධාන කෙනාගේ ගෙදර ඉන්න ප්‍රධාන කෙනා ඇතුළු සියලුම අයගේ වේරපත්කඩය කියලා කියනවා. ඒ කියන්නේ කේන්දරය පස් දෙනාගෙම ජම්මපත්‍රය පරික්ෂා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අද කාලේ ජම්මපත්‍රය පරික්ෂා කරත් ලොකු ගාණක් ගන්නවා ඇත්තම කවුද කියලා දන්නේ නැහැ. මොකද ජම්මපත්‍රය පරික්ෂා කරන කෙනාට ගුප්ත ශාස්ත්‍රය බෑ. එයා අල්ලලා දෙනවා තව කෙනෙක්. ඊපස්සේ ඒකට කරන්න ඕන අය ගල් දාන්න මේ දේවල් කරන්න එයා අල්ලලා දෙනවා තව කෙනෙක්. ඊටපස්සේ එයාගෙන් කියනවා ගුරුකම කරන කෙනා. දැන් සමහර වෙලාවට ජම්මපත්‍රය පරික්ෂා කරන කෙනා හරි ඇති. ඒ වුණාට අර ගුප්ත ශාස්ත්‍රය කරන කෙනාට ඒක කරන්න බෑ. ඒ වෙයික එයාට කරන්න පුළුවන් මේ ශාස්ත්‍රය කියන වගේ ඔය කවි කීපයක් කියන්න පුළුවන්. හැබැයි අරග කරන්න බෑ. එතකොට ඕක ගෙදරටම ගිහිලා පරීක්ෂා කරන්න ඕනේ. මොකක්ද මෙතන කොතනද වැටහුනේ කියලා එක මුලින්ම පරීක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ මානසිකත්වය සහ කේන්ද්‍ර පිහිටීම, ගහ පිහිටීම, ඒ වගේ දේවල්. ඊට පස්සේ බලන්න ඕනේ කෘෂ්ණමූර්ත පද්ධතියට අනුව අනාගතයේදී ඒගොල්ලන්ට මොනව හරි දේවල් වෙන්න තියෙනවද එහෙම. ඊට පස්සේ භාවනාව ශක්තියකින් හරි ඥාති බලපෑමකින් හරි ඒක බලන්න ඕනේ මේගොල්ලන්ගේ පෙර තත්ත්වය කොහොමද. ඊට පස්සේ එතනින් තමයි තීරණය කරන්න ඕනේ. එතනදී බලන්න ඕනේ ඉඩමේ මොනව හරි ප්‍රශ්න තියෙනවද ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා එහෙම බලන්න ඕනේ සංවාදයකට එන්න. එතකොට සමහර තැන්වලදී කියනවා මේ එයාලට උවමනාවක් නැහැ මේ දියුණු වෙන්න ඒ වගේ තත්ත්ව දෙන්න. මේ ලොකු ගවේෂණයක් කරොත් එහෙම හොයාගන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ඉගෙනීම නැති අයනේ ගොඩක්ම මේ හා සම්බන්ධ වෙන්නේ. ගොඩක්ම අය 25-30ක් වගේ ගොඩක් මන්ත්‍ර ශාස්ත්‍රත් එක්ක සරින් සරේ ගැටෙනවා. ඉතින් ඒ ගැටෙන්නේ එක දේවාලයකට ගියාම මෙහෙම කරා කියනවා, තව දේවාලයකට ගියාම මෙහෙම කරා කියනවා. ඒගොල්ලෝ එහෙම කියන්නේ ඒගොල්ලෝ කීයක් හරි හොයාගන්න යැපෙන් අරසා මුට්ටි අතරයි කුප්පි අතරයි එළි වෙනකොට අනිවාර්යෙන් ලස්සයයි. අද කාලේ සාමාන්‍ය අඩුම තනක ජනමහත්තය අපිට කතා කරන ප්‍රේක්ෂකයෝ කියන එක කරුණක් තමයි අපි අහවල් ඇදුරගින් මේ ගැටලුව සම්බන්ධව ශාන්ති කර්මයක් කරා. ඊට පස්සේ අපි තව දේවාලයකට ගියා. එතනදී කිව්වා මේ කරපු දේ හරියට කෙරුණු නෑ කියලා. මොකද්ද එහෙම වෙන්න හේතුව? ඒ කියන්නේ ඔය කියන ගත්තරමාර කලින් කරපු ශාන්ති කර්මේ හරියට කෙරලා නැද්ද? නැත්නම් අර වෙනත් දේවාලකින් බලන ශාස්ත්‍රයේදී ඒ අර දෙදෙනෙක් නිසා
ඒ කරපු දේ අවතක්සේරු කරලා කියනවද? මොකද මේ කාරණය තුලදී ගොඩක් ජනතාව කියන්නේ යම් සරණක් බලාගෙන මේ මෙවැනි ශාන්ති කර්මයක් කරන ජනතාව ගොඩක් මා මේ ආර්ථික මට්ටමේ පල්ලෙහාට වැටෙන මොකද ලොකු මානසික මේ මානසික කඩාවැටීමක් වෙන මේ ගැටලුව එන්නේ මොකද කලින් ලක්ෂයක් දෙකක් වියදම් කරලා ගෙදරක ශාන්ති කර්මයක් කරනවා තව දේවාලයකට ගිහිල්ලා මේ ශාන්ති කර්මය හරිද වැරදිද මේ දේ කරනවද කියලා අහුවහම එතනදි කියන්නේ නෑ ඒක කෙරුම් නෑ කියලා. ඒතර මේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ පල්ලෙහාටම බහිනවා. මොකද්ද මේකට විසඳුම? මේකට ඉතින් මෙහෙමයි ක්‍රම තියෙනවනේ මේක අපේ ලංකාද්වීපයේනේ. දැන් ඉන්න මිනිස්සුන්ගේ තියෙන අතේ එකක් ඉරිසියාව. එකක් එයා අර කිව්වා වගේ මං චරිතයක් වෙන්න බලනවා. එකක් කුහකකම තව එකක් තෘෂ්ණාව මේ වගේ දේවල්. ඉතින් එයා බලනවා තව මට මේ එන අයට මුට්ටි හතරක් රුපියල් හතරක් දැම්ම මෙහෙමයි මට මේක ගන්න කියලා. ඔයා හැම කෙනෙක්ම හිතන්නේ නෑනේ අපි මේ දැන් මේ මොහොතේ ඉඳලම මැරුණොත් අපි මොනවද අරයන්නේ කියලා. ඉතින් මට දෙන්න තියෙන පිළිතුර එහෙම හරි කරන අය බොහොම අඩුයි. එහෙම හිතන අයත් අඩුයි. අර දුටුගැමුණු රජ්ජුරුවෝ ලියනවා එක එක පින්කම් කරපුවාම මං අහලා තියෙන විදිහට ඒ පින් පොත කියලා ලියනවා කරපු පින්කම් දේවල් එහෙම කරන අය ඉන්නවා. අර ගොඩක් තියෙන්නේ කුහකකම ඉරිසියාව ඒ දෙයක් කරනකොට. දැන් එක ගමේ බලන්නකො දේවාල පහක් ගත්තොත් එහෙම පස් දෙනාම තරහයිනේ. හැබැයි මේ ඔක්කොම එකතු වෙලා කරන්න බැරිද දේවාලය? පන්සල්වල කීයක් දේවාලවල් ඇරලා තියෙනවද? ඇවිල්ලා සෙසාන්තියක් මොනව හරි කරන්න බැයිද පන්සලට මේ එන මිනිස්සුන්ට? ඉතින් ඒවට එහෙම කැමැත්තක් එන්නේ නැහැ. හම්බ කරගන්න කීයක් හරි ඔය හැම දේවාලයකටම ගිහිල්ලා බලන්නකො ටික කාලයක් යනකොට කොහොමද මේ මිනිස්සු යන්නේ කියලා. ඉතින් මේක එහෙම යන අයයි මාධ්‍යෙන් තව මේගොල්ලන් උඩුප්පලා තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් එහෙම හරි වැඩකාරයෙක් කියලා එහෙම පෙන්වන්න බෑ. මොකද හැමෝම බයට මේගොල්ලෝ කරනවා, මේගොල්ලෝ මේ දේවල් කරගෙන හම්බ කරගන්න බලන. ඉතින් ඇත්තටම අතීතයේදී මේ අන්තමන්ද සාස්ත්‍රය කරපු මිනිස්සු ඇත්තටම තමන් මැරෙනකොට පෙට්ටිය ගන්නවත් සල්ලි භාගේ තිබිච්ච අය නෙමෙයි. ඇත්තම කතාව අතීතේ. ඉතින් දැන් වුණත් හරියට කරන අය ගොඩක් ගම් තුලාවල් වල ඉන්නවා. ඉතින් අපිට හම් වෙන සමහර අය ඉන්නවා ගම්වල පිනට හැමදේම කරන්නේ. ඒ අය කැමති නෑ මේ වගේ වැඩසටහනකට ඉදිරිපත් වෙන්න. මොකද ප්‍රසිද්ධියක් ලබන්න කැමති නෑ. ඊට පස්සේ මුදල් අරගෙන එනවා අපේ ගෙවල් වලට කියලා ඒ අය කැමති නෑ. ඇත්තටම මෙහෙමයි තාම ඉන්නවා කියලා මම. ඔව් මෙහෙමයි මේ ඇත්තම කතාව. ඉතින් එයාලාට ඒ වරන් ශාස්ත්‍රයද ඉස්සර ඇවිල්ලා මේ බෙදකම පැත්තට පිහිටියේ ඇත්තරම නාඩි අල්ලලා බලලා මේ බෙදකම ශරීරයේ තියෙන ලෙඩ දුක් කියන්න පුළුවන්. ඉතින් ඉස්සර මේ වගේ නවීන විදියට විද්‍යාත්මකව තිබුණේ නැහැ. ඉතින් එහෙම පරම්පරාවක් අපේ මේ ඉහළ දීපේ හිටියා. ඒ රාවණා පරපුර හරහා එන පරම්පරාව දැනුත් ඒගොල්ලෝ ඉන්නවා. ඒහා හැංගිලා ඉන්නවා. ඉතින් අර මේ වගේ පරණ අය කැමති නෑ මෙහෙම ඉස්සරහට ඇවිල්ලා කියන්න. මොකද කිව්වට පස්සේ එන දුරකථන ආන්සර් කරගන්න බෑ. ප්‍රෙෂර් එකක් වගේ මේ වගේ බල තියෙන අයට ඇත්තටම එහෙම ලොකු ප්‍රමාණයකට කරන්න බෑ හරියට කරන කෙනෙකුට. අපේ හෙළයන්ගේ රජතුමන් වශයෙන් ඉන්න දෙවියන් වශයෙන් කතා කරන රාවණ රජුරු. ඉතින් ඒ හරහා කොතනද වැරදුනේ කියලා හිතන්න බෑ. ඉදිරියේදී ඉතින් මේ වරන් ශාස්ත්‍රය සියලුම ඒවා නැති වෙලා ඒවා අයින් වෙලා හොඳ දෙයක් ඉදිරියේදී වෙයි. ඉතින් ඒ එක හොඳ හෙළ පරම්පරාවක් ඉදිරියට දිවි වෙයි මම දකින විදිහට. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ජයල් මහත්තය. අපි අපේ ජනතාවට අපේ නාලිකා බලන ප්‍රේක්ෂකයන්ගේ ගැටලුවට යම් කිසි මේ විනාඩි ගාන තුළදී යම් කිසි පිළිතුරක් දුන්නා නම් ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. අපේ ප්‍රේක්ෂකයන්ට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ජයල කුංචිහ මහත්මයාට දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඒකටත් කාලයක් මම හිතන්නේ හවස් කාලේ වඩා හොඳයි කියලා හිතනවා කතා කරනවා නම්. අද දවසේදී මේ වගේ කරුණක් සම්බන්ධව කතා කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන් කියලා අපිට සමුදෙනවා. ආයිබෝන් මෙවැනිම ගැටලුවක් සම්බන්ධයෙන් අපි තවත් දවසකදී ජයල් මහත්මයාත් එක්කම කතා කරමු. එතෙක් ඔබ සියලු දෙනාට ආයිබෝන්.